දම් සිහ නද සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං ගච්ඡාමි සාදු සාදු සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් විමි සොරකමින් වැළකීම නම් වූ සිල් පදය සමාදන් විමි වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් විමි බොරු කීමෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් විමි කේලම් කීමෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් විමි පාරුස වචන කීමෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් විමි හිස් වචන කීමෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් විමි ආධාර්මික ජීවිතයෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් විමි උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද
පරලොව සුගතිය පිණිසද නිවන අවබෝධ වීම පිණිසද උපකාර වේවා නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්ම රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 පින්වත්නි කලින් අපට ඉගෙන ගන්න ලැබුණා බුදුරජාණන් වහන්සේගේ දස බල ඥාන ගැන දස බල බුදු නුවණ ඒ බුදුරජාණන් වහන්සේගේ විශාරද ඥාන එතකොට අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගියේ සාමාන්‍ය ලෝක සම්මත ලෝකයේ ගැන එක එක තපස් ක්‍රමවලින් දැනගත්තු ඍෂිවරු වගේ කෙනෙක් නෙමෙයි බුදුරජාණන් වහන්සේටත් ඍෂි කියලා කියනවා රහතන් වහන්සේලාටත් ඍෂි කියනවා බුදුරජාණන් වහන්සේට ඒ කාලේ රහතන් වහන්සේලා වදාලේ හත්වෙනි ඍෂිවරයා කියලා. කීවෙනි ඍෂිවරයාද? හත්වෙනි ඍෂිවරයා කියලා. ඒ කියන්නේ එහෙනම් ඊට කලිනුත් ඍෂිවරු ඉඳලා තියෙනවා. ඒ කවුද? විපස්සී, සිඛී, වෙස්සභූ, කාකුසන්ද, කෝණාගමන, කාශ්‍යප කියන මේ ඍෂිවරු හය දෙනා. අපේ ශාස්ත්‍රුන් වහන්සේ තමයි හත්වෙනි ඍෂින්නාංශේ. එතකොට ඊ අපි සරණ ගිය අපේ ශාස්ත්‍රුන් වහන්සේ නිකම්ම නිකං කෙනෙක් නෙවෙයි. තමන්ගේම උත්සාහයෙන් රාග දේශ මොහ ආදී කෙලෙස් ප්‍රහාණය කරලා ඒ කියන්නේ ධර්මයේ තුලින් ශාස්ත්‍රුත්වයට පත් වූ කෙනෙක් ධර්මයේ තුලින් ඉස්මතු වූ කෙනෙක් ධර්මයේ තමන් වහන්සේ තුලින් අවබෝධ කරගත්තු ධර්මයෙන්ම බිහි වූ කෙනෙක් ඒ දසබල ඥාණයන් අපි මුලින් කියා දුන්නා ඒ දසබල ඥාන අපි කියා දුන්නේ ඇයි මොකටද සිත පහදවා ගන්නයි මොකද අපි මේ සරණ ගියේ මෙබඳු කෙනෙක් කියලා දැනගන්නයි එබඳු ඒ කියන්නේ නව අරහදී ඒ කියන්නේ අරහත් ආදී නව ගුණින් හෙබි දසබල ඥානයකින් හෙබි විශාරද ඥානයකින් හිබි බුදු කෙනෙක් තමයි
මීට අවුරුදු 2000 ගානකට ඉස්සර වෙලා ලෝකේ පහළ වෙලා විමුක්ති මාර්ගය නිවන් මඟ දේශනා කළේ. එහෙනම් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මය මේ සාමාන්‍යයෙන් අඩමාණෙට කියාපු දේවල් නෙවෙයි. සාමාන්‍ය ලෝකයා කියන දේවල් කලින් කලට විනාශ වෙනවා. ඒවේ වටිනාකම කලින් කලට නැතු වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරන්න ඕනේ කියලා දුක කියලා යමක් දේශනා කළාද ඒක රටකින් රටකට වෙනස් වෙන්නේ නැහැ. ඒක ජාතියකින් ජාතියකට වෙනස් වෙන්නේ නැහැ. ආගමකින් ආගමකට වෙනස් වෙන්නේ නැහැ. භාෂා මාරු කළා කියලා වෙනස් වෙන්නේ නැහැ. දුප්පත් පොසත් කියලා වෙනස් වෙන්නේ නැහැ. දුක දුකමයි. එදත් උන්වහන්සේ දුක කියලා යමක් දේශනා කළාද අදත් ඒ දුකමයි. හෙටත් ඒ දුකමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ දුක හටගන්නේ දුක උපද්දවන්නේ මේ මේ දෙයින් කියලා උන්වහන්සේ වදාලාද ඒවා වර්තමානයේ අපි ජීවත් වෙන කාලේ අපි කොච්චර අලුත් වෙන්න හැදුවත් දුක හටගන්න හේතුව ඒකමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට උන්වහන්සේ දා මේ හේතු නැතිවීමෙන් දුක නැති වෙනවා කියලා දේශනා කළාද ඒක කවදත් හේතු නැති වුණොත් දුක නැති වෙනවා. ඒ දුක නැතිවීම පිණිස පවතින මාර්ගයක් උන්වහන්සේ දේශනා කළාද ඒක අපි අලුත් උනාය අලුත් ලෝකික ඉන්නේය කියලා ඒ මාර්ගය කෙටි වෙන්නෙත් නැහැ දික් වෙන්නෙත් නැහැ. එතකොට ඒ උන්වහන්සේ දේශනා කරපු දේ ඒ දේ තුල තියෙන කාලයකට වළංගු නැති නිසා ඊළඟට දේශයකට එහෙම නැත්නම් ජනකායකට සීමා නොවන නිසා ඒ සත්‍යයට කියනවා ආරි සත්‍යය කියලා. එතකොට මේ ආරි සත්‍ය අවබෝධ කරගන්න තමයි අපි උන්වහන්සේව සරණ යන්නේ. එතකොට උන්වහන්සේ සරණ යන්න කලින් සාමාන්‍යයෙන් අපි මේ ලෝකේ පේන දේවල් තමයි සරණ යන්නේ. ලෝකේ පේන තියෙන නොඑක් දේවල් තියෙනවා. නොඑක් මතවාද තියෙනවා. නොඑක් විශ්වාස තියෙනවා. ඒව තමයි සාමාන්‍යයෙන් සරණ යන්නේ. එතකොට මේන් වෙනස් වූ දෙයක් ඒ බුදුරජාණන් වහන්සේ ආරි සත්‍යයයි කියලා දේශනා කරද්දී ඒ සරණියෑම සරණ ගියාම බුදුරජාණන් වහන්සේව ධර්මය ශ්‍රාවක සංඝයා සරණ ගියාම ඒ කෙනා ඒ සරණ ගියපු පිරිසෙන් කොටසක් ගිහි ජීවිතය අත්හරිනවා. ඒ අත්හැරලා භාග්‍යවතුන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකය වෙනවා භික්ෂූන් වෙනවා. එතකොට ස්ත්‍රී පක්ෂය භික්ෂුණීන් වෙනවා. ගිහි ජීවිතය ගත කරන පුරුෂ පක්ෂය උපාසකවරු වෙනවා. ස්ත්‍රී පක්ෂය උපාසිකා වෙනවා. එතකොට මේ පිරිසට මොකක්ද අපි කියන්නේ? සිව්වණක් පිරිස. භික්ෂු භික්ෂුණී උපාසක උපාසක. දැන් අපි මේ සිව්වණක් පිරිසක් හැටියට බුදුරජාණන් වහන්සේ සරණ ගියාම සරණ ගියාට අපි එක් එක්කෙනාට තමයි සරණ පිටන්නේ කණ්ඩායමකට නෙමෙයි. එක් එක්කෙනාට පිටනේදී තමයි පොදු වශයෙන් අපි කියන්නේ. එතකොට අපි සරණ ගියේ මොකේද? ඒ බුදුරජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගැනිල්ල තමයි අපිට තියෙන පිහිට කියලා හිතාගෙන. ඒ සරණ ගියාට
අපිට යන අපි සරණ ගිහින් යම බලාපොරොත්තු වෙනවද ඒක ඉෂ්ට කරගන්න බැරුව අතරමඟදී නොයි කඩා කප්පල් වීම වෙන්න බැරිද වෙන්න පුළුවන් ඔන්න ළමෙක් විශ්වවිද්‍යාලේ යනවා ඉතින් විශ්වවිද්‍යාලේ යන්න ඉස්සර වෙලා පාඩම් කර කර ගොඩාක් මහන්සියලා ඔන්න අපි කියමු සාමාන්‍ය පෙළ ලියනවා ලියලා ඊට පස්සේ ඔන්න උසස් පෙළත් ලියනවා උසස් පෙළ ලියද්දී මොකක්ද යාගේ තියෙන ස්වප්නේ ඔව් මම කොහොම හරි විස්මීක පාස් වෙලා මේ විභාගේ සරසවි වරන් කියලා නේකට කියන්නේ සරසවි වරන් ගන්න ඕනේ කියලා ගියාට පස්සේ ඒක මතකද නෑ විශ්වවිද්‍යාලේ ගියාට පස්සේ නොයි කලකලංචි නොයි කුටපටස් අර උසස් පෙළ කරලා විභාගේ නිදි මරාගෙන නොකානොබි වතුර බේසමේ කකුල් දාගෙන පාඩම් කරලා කරලා පාස් වෙලා ඔන්න විශ්වවිද්‍යාලයට තියාගත්තා ගිහින් ටික දවසයි මතකනේ තවන් ආවේ මක්කටේ කියලා ඊට පස්සේ මොකද වෙන්නේ අර කණ්ඩායමට එක්කව් වෙලා නොයේ මාර්ගවල යනවා ඔය අතරේ එක්කෙනෙක් දෙන්නේ කල්පනා කරනවා අනේ අපි බොහොම දුකසී මේ ඉගෙන ගත්තේ මට මතකයි මං විශ්වවිද්‍යාලේ කාලේ අපි පන්ති හිටපු එක ගෑන ළමෙක් කිව්වා අපිත් එක්ක කියනවා අනේ හාමුදුරනේ මට නම් ඕවට සම්බන්ධ වෙන්න බෑ මගේ මල්ලි දර පළල දර විකුණලයි මට මේ වේදම් කරන්නේ බලන්නේ මතකේ තියෙනවා එහෙම කළා ඒක නා බොහොම දියුණුවට ගියා එතකොට අපිට පේනවා ඒ ආපු ගමන හිටිය තැන තමන් උන්න තැන තමන් ආපු ගමන මතක් වෙන්න ඕනේ ඒ මතක් වීම තමයි තමන්ව රකින්නේ දැන් අපි මෙහෙම කියමු ඔන්න ධර්මයේ අහලා අනේ මාත් බණ අහන්න ඕනේ කියලා කෙනෙක් එනවා පහදිනවා පහදී ඇවිල්ලා ඔන්න සමිතියක තනතුරක් ලැබෙනවා වගකීමක් ලැබෙනවා මතක නැහැ ඊට පස්සේ ආපු ගමන තමන් ආවේ කොහොමද කියලා මතක නැති වෙනවා ඊට පස්සේ තනතුරු තාන්න මාන්නත් එක්ක ඒවට ආසා කළා ඊට පස්සේ ඒකත් එක්ක යගේ ජීවිතේ පැටලෙනවා කෙනෙකුට එහෙම වෙන්න බැරිද එවෙල ඉඳලා ධර්මයේ පැඩ කරන්නේ නැහැ ජීවිතේට ධර්මයෙන් බැහැරයි එතකොට තව කොටසක් බොහොම දුකසේ බොහොම මහන්සි වෙලා පිටරට යනවා අපි ගම මැද පෙරදිග යනවා කියලා අම්මා කෙනෙක් මේ මැද පෙරදිග යනවා අනේ ළමයිවත් ආරක්ෂා කරගෙන මගේ මේ ගේ දොරත් රැකගෙන දියුණුවක් ලබන්න ඕනේ කියලා මැද පෙරදිග යනවා ගිහින් මාසයයි දෙකයි ඕ මොකක් හරි කුණු ගොඩක් සෙට් කරගන්නවා ඉතින් දිවමපිය බලන් ඉන්නවා කීයක් දරුව බලන් ඉන්නවා කීයක් හරි එවනකන් මතක නැහැ අවුරුදු දෙකක් තුනක් ඉඳලා ඔන්න අම්මා එනවා කියලා ආරංචි වෙනවා උන් ඊට පස්සේ ආරංචි අම්මා වෙන කොහෙද ගිහිලා පදිංචි වෙලා කියලා වෙනවද නැද්ද ඒ වගේ තමයි මේ තිසරණීට ආපු අයටත් ආපු ගමන මතක නැතු යනවා බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ඒ වගේ හරි අපූරු සිද්ධියක් වුණා. මොකද්ද? මේ පැවිදි වුණාට පස්සෙත් තමන් පැවිදි වුණේ ඇයි කියලා අමතක වෙනවා. ඊට පස්සේ පැවිදි වෙච්ච කාරණේ පැත්තක වෙන වෙන දේවල් තමයි ඊට පස්සේ කෙරෙන්නේ. ඉතින් මේ සුළු දෙයකින් පවා මේ ධර්මයේ අහිමි වෙන්න
තියෙන ඉඩකඩ බුදුරජාණන් වහන්සේගේ කාලේ භද්දිය කියන නගරේ උන්වහන්සේ ජාතියා කියන වනාන්තරේ වැඩ හිටියේ ඒ කාලේ තරුණ පිරිසක් නිතර නිතර බණ අහන්න ආවා අහලා පැහැදුනා අතර පැහැදුණේ මොකීටද ධර්මයට ඒ ධර්මයෙන් කියුණේ මොකද්ද චතුරාර්ය සත්‍ය පැහැදිලා බොහොම ශ්‍රද්ධාවෙන් මහාන වුණා දැන් මොන්නේ පැහැදිලා බොහොම ශ්‍රද්ධාවෙන් මහාන්ලා ඉන්නවා ඉන්නකොට තමන්ගේ පෞලේ ඥාති කෙනෙක් එක භික්ෂුවකට ලස්සන සිරපු ජෝඩුවක් පූජා කළා ඒ කාලේ මෙච්චර විලාසිතන්නේ නමුත් සිරපු තිබුණා බුබුස් කියන තනකොළ වර්ගෙන් අඹරල හදාපු සිරප්පු ඊළඟට මුංජ කියන තන වර්ගෙන් අඹරල හදාපු සිරප්පු කිතුල් කෙඳි වලින් හදාපු සිරප්පු නොයි කම්බිලි වලින් හදාපු ඒ කාලේ හැටියට ඉතින් හරි ස්ටයිලිෂ් ඒව තමයි එතකොට ඒ සිරප්පු දෙක දාගෙන දැන් අර ස්වාමීන් හැඩට ඇවිදිනවා එතන අනිත ශාකුවෙන්ද මේ සිරප්පු දෙක කියලා ඉතින් අපි ආසවල පූජා කළේ ඔන්න ගෙවල් වලට ඒගොල්ලොත් පණිඩ ඇරියා අම්මා අපට සිරප්පු පූජා කරන්න. එතන මහණ වෙච්ච පුතාට නැත්නම් ඥාතිවරයාට මොකද කළේ? සිරප්පු පූජා කළා. දැන් මේගොල්ලෝ සිරප්පු දාගෙන එකතු වෙච්ච වෙලාවට කතා කරන්නේ සිරප්පු ගැන. ඒ අර සිර දාලා තියෙන සිරප්පුව බලලා අතට ගන්නවා ෂා හරි හොඳයි කියක් වුණාද මේක? ඊර්වස මියාගේ සිර අනිත් බලනවා ඔයාගේ සිරප්පු දෙක කොහොමද කියලා බලනවා. එතකොට දැන් මේ පිරිස මුණ ගැහුණු වෙලාවට කතා කරන්නේ මොකද්ද? සිරප්පු. ඊළඟට යාළුවන්ට පණිවිඩ අරිනවා අලුත් ස්ටයිල් මොනවාද? සිරප්පු වල. එතකොට යාළුව අලුත් දැන් ඒ තරුණ වයසේ කොල්ලෝ ඉන්නවනේ. ඉතින් ඒ යාළුව ආයේ මොකද කරන්නේ? අලුතින් ආව නම් අලුත් සිරප්පු ජෝඩුව තමන්ගේ හිතවත් ස්වාමීන් වහන්සේට ගෙනිහිල්ලා පූජා කරනවා. දැන් මේ හොරින් සිද්ධ වෙන වැඩසටහන. දැන් මහණෝනේ මොකේටද? චතුරාරි සත්‍ය අවබෝධ කරගන්න ඕනේ කියලා. දැන් අතරමං වෙලා ඉන්නේ මොන ගොඩේද? සේරප ගොඩේ. ඊට පස්සේ ධර්මයේ හැසිරෙන ධර්මයේ තුල ඉන්න භික්ෂුන් වහන්සේලා වැඩ හිටියා. උන්වහන්සේලාට මේක මහා හිරිකිතේට පෙවුණා. මේ මොකද මේ උනේ? කොච්චර ශ්‍රද්ධාවින්ද මේ තරුණ පිරිස පැවිදි උනේ? දැන් මේ සෙරපු බදාගෙන මේ සෙරපු අල්ලගෙන මේ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ ළඟට මේ භික්ෂුන් වහන්සේලාව අකමැත්තෙන් එක්කගෙන ගියා. යමං යමං කියලා එක්කන් ගියා. දැන් බලන්න ඉස්සෙල්ල කැමැත්තෙන් ආවා. කැමැත්තෙන් පැවිදි වුණා. දැන් බුදුරජාන් වහන්සේව මුණ ගැහින්නත් අකමැති. මොකද්ද මේ වෙච්ච හානිය? ධර්මයට සම්බන්ධ නැති දෙයකට තමන් පැටලීම. ධර්මයට අයිති නැති දෙයකට පැටලීම. මේ පැටලුනේ පින් නැති අය නෙමෙයි. ධර්මය අවබෝධ කරන්න පින් නැති අය නෙමෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා දැන් බලන්න මහණුනි ඔබ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න හිතාන මව්පියන්ව අත්හැරියා. සොයුරු සොයුරියන් අත්හැරියා, යාළමිතුරන් අත්හැරියා, ඥාතීන් අත්හැරියා. gedare inneddi ona deyak ona vilaka hadagena kanna wonna puluwan kama tibba. ekat අත්හැරියා. lassana ædum peladum adinna puluwan kama tibba. ekat අත්හැරියා. me sæma deyam attheri me ati bihi sulu sansarin etere wenna. ehema attherela ඔබ දැන් තමන්ට කිසිසේත්ම
උපකාරී වෙන්නේ නැති. තමන්ගේ ධර්ම මාර්ගයට. කාගේ ධර්ම මාර්ගයටද? තමන්ගේ ධර්ම මාර්ගයට කිසිම පිටක් නැති දෙයක පැටලුණා. මෙන්න හොඳට මතක තියාගන්න කාරණයක්. අනුන්ගේ ධර්ම මාර්ගය ගැන නෙමෙයි මේක වැදගත් වෙන්නේ. තමන් යන මාර්ගයට මේකෙන් හානි වෙනවද කියලා. කිසි පිටක් නැති වුණා. ඔබ දැන්වත් ඔය සෙරපු වලින් නිදහස් වෙන්න කියලා කිව්වා. භික්ෂුන් වහන්සේලාට එක පාටම සිහිපන්න. අන්න වෙනස. මොකද්ද වෙනස? කුරෝධය හටගත්තේ නැහැ. තරහ හටගත්තේ නැහැ. සාමාන්‍යයෙන් කෙලෙස් සහිත පුද්ගලයන්ට වෙන්නේ ඇත්ත කිව්වහම ගැටෙනවා. ගැටිලා ද්වේෂයක් හට ගන්නවා. ඒ එවෙලි ඉඳලා අකුසල් වැඩ කරනවා හිතේ. පිහිටක් නැහැ. එතකොට ඇත්ත කිව්වහම ගැටෙන්නේ නැත්නම් ඇත්ත කිව්වහම ගැටෙන්නේ නැත්තේ ඊට වඩා දෙයක් ඔහු තුල තියෙන නිසා. සාමාන්‍යයෙන් යම් කිසි දෙයක් කිව්වහම ඒකට එක පාට හිත ගැටිලා අවුල් වෙනවා නම් ඒකේ තේරුම ඇතුළ හිස්. ඇතුළ හිස් නැත්තම් එක පාට ගැටෙන්නේ නැතුව එයා ඒකේ යහිතේ කාරණේ තේරුම් ගන්නවා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා ඒ කීප ගමන් කාරණේ තේරුම් ගත්තා. ඊර්වසි බුදුරජාණන් වහන්සේ දසබල දහරි බුදුරජාණන් වහන්සේ ලස්සන ගාථාවක් ගාථා දෙකක් දේශනා කළා. යංහි කිච්ඡං තදපවිද්ධං අකිච්ඡං පන ඛෛරති උන් නලාණං පමත්තානං තේසං වඩ්ඩಂತಿ ආසව. තමා කළ යුතු යමක් ඇත්නම්, ඒ කියන්නේ ධර්මයේ තුල කළ යුතු යමක් ඇද්ද? එයම අත්හැර දමා ඇත්තේ. තමන් කරන් යමකට ආවද තිසරණීට ඒක අත්හැරලා. නොකළ යුතු දෙමයි කරන්නේ. නොකළ යුතු දෙමයි යා කරන්නේ. මානයෙන් ඉහලින් සිතාගෙන. තමන් ගැන මාන්නෙන් හිතට අරගෙන ඒක කරන්නේ. පමාවෙන් කල් ගෙවයි නම් ප්‍රමාදෙන් නම් යා වාසය කරන්නේ. ඔවුන් තුල කෙලෙස්මයි වැඩෙන්නේ. වැඩෙන්නේ මොනවද? කෙලෙස් වැඩෙන්නේ. ඊළඟට දෙවෙනි ගාථාවෙන් කියවෙනවා, යේසංච සුසමාරද්ධා නිච්ඡං කායගතා සති අකිච්ඡං තේ නසේවಂತಿ කිච්චේ සාතච්චකාරිනෝ සතානං සම්පජානානං අත්ථං ගච්ඡಂತಿ ආසවා. කය අනුවගිය සිහිය නිතරම අන්න කළ යුතු දේ. තමන්ගේ කය අනුවගිය සිහිය නිතරම යමෙකු තුල මනවින් වැඩෙයි නම් නොකළ යුතු දේ ඔවුන් නොකරති. කළ යුතුම දේ කරයි නිතරම. හොඳ සිහිය හා නුවණ ඇති විට ඔවුන්ගේ කෙලෙසුන් නැසෙත්මයි. එදා ඒ දේශනාවේ බුදුරජාණන් වහන්සේ වදාළ කරුණ කොච්චර සාර්ථකද කියන්නේ, අර භික්ෂුන් වහන්සේලා සෙරප්පු ගලෝල වීසි කළා. සිහිය පිහිටියා. රහතන් වහන්සේලා බවට පත් වුණා. එතකොට ඒ කාලීටිය මිනිස්යන්ගේ ස්වභාවය තේරුම් ගන්න බහුල වශයෙන් මිනිසුන්ගේ අපිට මේක උදව් වෙනවා. මොකද ඒගොල්ලන්ටත් තමන්ගේ ජීවිතේ අවුල් වෙන දේවල් තමන් තුල තිබ්බා. තමන්ගේ ජීවිතයේ අර්බුදයක් කරා ගෙන යන දේවල් තමන් තුල තිබ්බා. ඒ වගේම තමන්ව අවබෝධය කරා ගෙන යන දේ තමන් තුල තිබ්බා. මේ කාලේ
තමන්ව අවුල් කරන දේවල් තමන් තුල තියෙනවා. අවබෝධ කරන දේවල් නැති කිව්වට කමක් නැහැ. මොකද අවබෝධ කරන දේවල් තිබ්බනම් ඒක ඉස්මතු වෙන්න ඉපැයි. ඒක ඉස්මතු වෙන්නේ නැත්තම් අවබෝධ කරන දේවල් තිබුණා කියලා කියන්න බෑ. එතකොට බලන්න දැන් මේකෙන් අපිට පේනවා මේ ලෝකේ ඇතම් චරිත. ඒ කියන්නේ සමහර අය ඉන්නවා ඒගොල්ලන්ගේ ජීවිතය තුළ අවබෝධ කරන්න ඕන දේවල් මුකුත් නැහැ. අවබෝධ කරන්න ඕන දේ වේලිච්ච දර ගොඩක් තියෙනවා කියලා කියමු. ගින්නක් කවුලවන්න වේලිච්ච දර ගොඩක් තිබ්බ පමණින් ගින්න ඇවිලෙයිද? නැහැ. ගින්න අවුලව ගන්න යම් කිසි දෙයක් ඕනේ. අපි කියමු තියෙනවා ගිනි කූරකුයි ගිනි පෙට්ටියකුයි. තමන් ළඟ ගිනි කූරකුයි ගිනි පෙට්ටියකුයි තියෙනවා නම් ඒකේ තේරුම මොකද්ද? ඒ ගිනි කූර ගිනි පෙට්ටිය ඇතුළපු ගමන් ගින්න එනවා. ඒ ගින්නෙන් අරගේ දරගුඩ අවුල ගන්නත් පුළුවන්. තමන් ළඟ ගිනි කූරය ගිනි පෙට්ටිය නැත්තම් දරගුඩ ළඟ වටේ ඉඳලා මම මේක කොහොම හරි අවුල ගන්නවා. කොහොම හරි අවුල ගන්නවා කියලා කොහොම හරි අවුල ගන්න පුළුවන්ද? බැ. ආගේ වගේ තමයි වර්තමාන මිනිස්සු. කොහොම හරි අවුල ගන්න බෑ ඒක. ඒකට තමන් ළඟ තියෙන්න ඕනේ අවුල ගන්න දේ. ඒකට තමයි ප්‍රඥාව කියලා කියන්නේ. තමන්ගාම ප්‍රඥාව නැත්තම් ධර්මය ඇහෙනවා. ඇහෙන ධර්මය මතකයට යනවා. සමහර විට මතකයට යනවා, සමහර විට මතකයට යන්නේත් නැහැ. එතකොට ඒක ගලප ගන්නත් බෑ. ගලප ගන්න බැරි අය ගිනි කූරත් නැහැ, ගිනි පෙට්ටියක් නැහැ. දර ගොඩකුත් තියෙනවා නම් ගිනි කූරයි ගිනි පෙට්ටියකුයි නැත්තම් ඒකේ නම් මොකද්ද කරන්න ඕනේ? ගිනි කූරකුයි ගිනි පෙට්ටියකුයි ලබා ගැනීමයි. තමන් ළඟ තියනවා කියලා හිතාගත්තට ඒක නැත්තම් ඒක වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලේ ගොඩාක් මිනිස්සු ළඟ ගිනි කූරයි ගිනි පෙට්ටියයි තිබ්බා. එතකොට මේ ධර්මය ඇහෙනකොට දැන් එයා දන්නේ තමන් ළඟ ගිනි කූරයි ගිනි පෙට්ටියයි තියෙනවා කියලා. එයා අතට අරගෙන අතුල්ලප ගමන් ඇවිලෙනවා. එතකන් අඳුරේ හිටියේ. නමුත් එයා ළඟ තිබුණ අවුලව ගන්න ඕන දේ. මේ කාලේ මිනිස්සුන්ට ඒක නැහැ. මේ කාලේ මිනිස්සුන්ට ඒක නැහැ. ඒක අපිට තේරුම් ගන්නත් සෑහෙන කලක් ගියා. ඒක නැති බව. එතකොට අපි කියමු ගිනි කූරයි ගිනි පෙට්ටියයි නැහැ. එතකොට ගිනි අවුලව ගන්න බෑ. එහෙනම් ඉඳ තියෙන එළියද අඳුරේද? අන්ධකාරේ. ඔය ඒක කොටසක්. තව අවස්ථාවක්. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ කාලේ මිනිස්සු හිටියා ප්‍රඥාව දල්ව ගන්න පුළුවන් මිනිස්සු හිටියා. ඒගොල්ලෝ තමයි සෝවාන් වුණේ, සකදාගාමි වුණේ, අනාගාමි වුණේ, රහත් වුණේ. තව මිනිස්සු කොටසක් හිටියා ගිනි කූරු ගිනි පෙට්ටි නැති. තව හිටිය කොටසක්. ඒකේ අර කොටසට ගිනි කූරයි ගිනි පෙට්ටියයි කියලා මම මොකද්ද කිව්වේ? ප්‍රඥාවන්තකම. ප්‍රඥාවන්තකම නැති මිනිස්සු. ප්‍රඥාවන්ත කෙනාට ඒක පට ගාලා සිද්ධ වෙනවා. ඒක ගිනිකු, ඒ කියන්නේ දැල්වෙන දේ එකතු වුණාම දැල්වෙන එක ස්වභාව සිද්ධියක්. ඒක වෙනවා. අවබෝධය කියන්නේ රඟපාන එකක් නෙමෙයි. අවබෝධය කියන්නේ හුවා දක්වන එකක් නෙමෙයි. අවබෝධය කියන්නේ ජීවිතය පිළිබඳ අර්ථය පසක් කිරීම. එතකොට ජීවිතය පිළිබඳ අර්ථය ස්පර්ශ කළොත් යත් එක්ක ජීවිතාර්ථය තියෙනවා. ජීවිතාර්ථය තියෙනවා නම් එයාට අවබෝධය කියන එකේ රැකවරණය හැමතිස්සෙම එනවා. ඉතින් මේ කාලේ මිනිස්යන්ට ඒක නැහැ.
එන මිනිසයන්ට වමනාම කරන කොටස නැහැ. ඒ වමනාම කරන කොටස බුද්ධ කාලේ මිනිසුන්ට තිබ්බා. බොහොම දුප්පත් අය. මං ඉස්සර කල්පනා කළා මේක මොකද්ද මේ උනේ කියලා. ඒ කියන්නේ මේ කියන දහම් කතාවම මේ කියන පටිච්ච සමුප්පාදේ චතුරාර්ය සත්‍ය මේ සියල්ල ඒ කාලේ මිනිස්සු ඇහුවා. දැන් වගේ මහා දැන උගත් කොලීජි වලට ගිහපේ නෙවෙයි. කාලේ දර කඩ ආපු මිනිස්සු. දැන් බලන්න හිතලා උපක ආජීවක. දැන් බුදුරජාණන් වහන්සේ බරණැසට වඩිනවා. දැන් උපක දැක්ක බුදුරජාණන් වහන්සේ දැකලා කිව්වා හරි ලස්සන නෝ තමුණාංශේ. තමුණාංශයේගේ ඉඳුරන් හරි ප්‍රසන්නයි. තමුණාංශේ ශාන්ත ස්වභාවයකින් ඉන්නවා වගේ පේනවා. තමුණාංශගේ ගුරුවරයා කවුද? එතකොට බුදුරජාණන් වහන්සේ මොකද්ද වදාළේ? උපක මට ගුරුවරයෙක් නෑ. මම මේ ධර්මය අවබෝධ කළේ තනියම. මම මේ රාග දේශ මොහ නැති කළා. එතකොට අහනවා ඒ කියන්නේ උපවංශේ අනන්තයටම දින්නද? අනන්ත ජින අනන්තයටම දින්නද කියලා ඇහුවා. අනන්ත ජින කියන්න පුළුවන් කිව්වා මට. මෙයාගේ හිතට මේක ගියා. උපකගේ හිතට ගියාට ඒ හිතේ තියෙනවා කියන්නේ යාගව තියෙනවා. මොකද තියෙන්නේ? ගිනි පෙට්ටිය තියෙනවා. ගිනි කූර තියෙනවා. ඒක ඇතිල්ුනේ නැහැ. එහුවම කැලේ ගියා. කැලේ ගියේ කොහෙද? වැදි ගම්මානෙකට. වැදි ගම්මානෙකට ගිහිල්ලා ඒ වැද්දන්ගේ රැළේ නායකයා හම්බ වුණා. කෝ මම මේ කැලේ ඉන්න කැමති ගල්ලිනි තපස් කරන්න. හා ඉන්න කිව්වා. මං හැමදෑම ඔහෙට බත්ගෙඩියක් ගෙනත් දෙන්නම් කිව්වා. ඊට පස්සේ වැද්දා පිරිසත් එක්ක වෙන කැලෑමකට දඩයන් ගියා. යන්න කලින් දවසේ කිව්වා දැන් ගෙනත් දෙන්න විදියක් නැහැ. තාපසින්නාංශේ අපි පැල්කොටේට වඩින්න කිව්වා. මං කියලා තියෙන්නේ කිව්වා. ආමිනේට කියලා තියෙනකෝ බත්ගෙඩිය ලෑස්ති කොල්ලා දෙන්න කියලා. උපක ආජීවක ගියා පැල්කොටේට උදේ බත්ගෙඩිය ගන්නට. ආමිනේ කිව්වා කෙලීට කෙල්ලේ චාපා අර බත්ගෙඩිය යන්න වරින්. තාපසින්නාංශි වැඩලා ඉන්නවා. චාපා බත්ගෙඩියත් අරගෙන පැල්කොටින් එළියට ආවා. උපක දැක්කේ මොකද්ද? වලා කුලින් විදුලියක් ආවා. විදුල් පොජ්ජ දිලිසුණා. කෙල්ල දැක්කා විතරයි උපකගේ තපස් සුන්නත් දූලි. එතකොට බොහෝම අමාරුවෙන් හිත හදාගෙන අරක බත්ගෙඩිය ගත්තා. අරගෙන දැන් ඉතින් කේන්දිරි ගගා කන්ද නැග්ගා. බත් ගෙඩියේ වීසි කළා. මට ඕනේ බත්. මම මොකටේ තනිපංගලෙම ඉන්නේ? මොකටේ මම මේ කැලේ ඉන්නේ? දැන් හැම තැනම මෙවි මෙවි පේන්නේ කාවද? චාපා වැදි කෙල්ල. අන්තිම දැන් නොකානුබී ඉන්න උපක. මේ ධර්මය අවබෝධ කරන්න පින තියෙන එක්කෙනා. නොකානුබී ඉන්න වැටිලා. ආවා වැදි නායකයා. ඇවිල් ඇහුවා ගෙදර ඇවිල් ඇහුවා තාපසින්නාංශය ආවද? කිව්වා එක වංගියක් නම් ආවා කිව්වා. ඊට පස්සේ වෙච්ච දෙයක් නෑ කිව්වා. බලන්න ගියා තාපසින්නාංශයව. බලන්න ගියා මෙහින් හතර ගාද්දාල වැටලා ඉන්නවා. ඇඟට පණි නෑ. ඊට පස්සේ මෙයා ගිහිල්ලා වතුර වක් කරලා කටට යාන්තම් පණ ගත්ත කියාපන් තාපසෝ මොකද උනේ කියලා ඇහුවා. ඊට පස්සේ කිව්ව මට නම් වෙච්ච දේ කියන්න බෑ කිව්ව කටක් කරලා. මං යනවා වලපල්ලට කිව්වා.
මට මැරෙන එක හරි සනීපයි කිව්වා ඉන්නවාට වඩා ඉතින් අවේ ඇයි මොකද උනේ උඹ බය වුණාද අලියා දැක්කද වලහා පැන්නද මොකද උනේ කියලා ඇහුවා උඹට කිව්වා මට එහෙම මොකවත් උනේ නෑ කිව්වා මගේ මොළ දණ්ඩ කුලප්පු වුණා කිව්වා උඹේ දූ නිසා කාරණේ කිව්වා මෙහෙමයි දූ සිඟිත්ත ලැබුණොත් මම පණ තියනවා නැත්තම් මම මෙහෙම වලපල්ලට යනවා කිව්වා බන්දලා දුන්නා දැන් උපක මොකද කරන්නේ දඩයන් කාර්යය පිටිපස්සේ යනවා දඩයන් කරන මාස්ටික කරේ තියන් ඉනවා දැන් මේ පවුලට දරුවෙකුත් උපන්නා දැන් මේ කුලෑටි සැමියා ඇයි තාපසේ යනවා අර දඩයන් කාර්යයන්ගේ තියෙන ගොරෝසු ගති නෑ තාපස ගති කුලෑටි ඒ තාපසයා දකින්නකට අර චාපා හින්ට් පාස් කර කර තමයි ළමයා නලවන්නේ තාපසයාගේ පැටියෝ බුදිය ගන්න උඹටත් බාත් ගැඩියක් ඕ නැද ඕම කීකේ නලෝණකට අන්න මතු වුණා කාමේ ආදීනව මතුවිලා කිව්වා ඈ චාපා ඔබ තාමත් මට හින්ට් පාස් කරනවා නේද මං යනවා මේ නාලා කියන වැදිගම දාලා මට උන්නාන්සේව මතක් වෙනවා අන්න මට උන්නාන්සේව මතක් වෙනවා අන්න ගිනි කූර ගිනි පෙට්ටිය තියෙනවා මතක් වෙනවා කිව්වා ඉදා මං ඇහුවා උන්නාන්සේගෙන් කවුද ත උන්නාන්සේගේ ගුරුවරයා එතකොට මට දැන් චාපා මේ වැදි කෙල්ල ඇහුම්කන් දීගෙන ඉන්නවා එතකොට දවසක් මියා ඒ චාපා බැඳපු අලුත කිව්වා චාප ඇහුවා හැබැයි ඔය ඇත්ත මොකෝ මට මෙච්චර ලෙන්ගතු එතකොට උපක කියන උඹහේ හරි මනස්කාන්තයි උඹ මල් පිපිච්ච දෙලුම් ගහක් වගේ ගඟ මැද්දී දූපතක් තියෙනවා ඒ දූපතේ පළල් ගහක් වගේ උඹේ හරි ලස්සනයි කිව්වා හැබැයිට කියලා චාප සතුටු වුණා දැන් චාප ඒක ආයෙ මතක් කළා එතකොට කෝහිගේ දෙලුම් ගහ කෝහිගේ පළල් ගහ ඊට පස්සේ කිව්වා උපක උපකට කිව්වේ කළු කියලා චාප චාප කළු මමයි අපේ අපුච්චයි පවුලේ අයයි උඹට වසඟ වෙලා ඉන්නේ කිව්වා දරුවෙක් ඉන්න අප්ප කෙනෙක් ඔහොම කතා කරන්ඩ වටිනවද කියලා ඒව දාලා යනවා කියලා එතකොට උපක කියනවා මේ ගෑණියේ මම යනවා යන්න කිව්වා මේ නාලා ගම දාලා යනවා උඹේ වර්ණනාව උඹට ආස කෙනෙකුට නම් මහ විශාල එකක් වගේ පෙනේවි මට නම් එහෙම නැතේ දැන් කිව්වා මේ ස්ත්‍රී රූපේ තමයි කිව්වා කැලේ තපස් කරාපු තාපසින් ආන්සෙලාවත් බැඳලා අල්ලගත්තේ එතකොට චාපාට හිතුණා එහෙනම් දැන් මෙයා යන්න යන්න එහෙම යන්න දෙන්න බෑ කිව්වා උඹ යන්න හැදුවොත් මේ කොල්ලව මම පොලිය ගහනවා කිව්වා පොල්ලකින් තරලා මරනවා කිව්වා මේ කොල්ලන්ට හදි කැටුවාම උඹේ මොළ දණ්ඩ ගින්න ඇවිලිලා ඔහොම ආඩාඩා හිටීවි කිව්වා එතකොට කිව්වා උපක ගෑණියේ මෝඩ ගෑණියේ ඕව කියලා මාව නවත්තන්න බෑ කිව්වා මං යනවා ආයි උන්නාන්සි හොයාගෙන කිව්වා මට මතක හිටියට උන්නාන්සි කිව්වේ නිරංජරා ගන්තිරේ වැඩින්නවා කියලා මට ආරංචි කිව්වා දැන් චාපා දැන් බලන්න මේ තම්මංව දාලා යනවා කිව්වා පුතාවත් දාලා චාපා උපකට ලං වෙනවා ලං වෙලා කියනවා අනේ ආයිමත් කියන්ට ඒක මං හරි ආසයි ඒක අහන්න දැන් කාලේ ගෑනුන්නේ ඒ කාලේ ගෑනුන්නේ වෙනස
දැන් කාලේ අලුත බඳපු ජෝඩුවක් එක්ක ළමෙක් ඉඳලා පිරිමියා දාලා යන්න ගියොත් ඒ ගෑන්ගේ මොළ දණ්ඩ ගිනියන්න මොකක් වේද ගිනි අරගෙන ළමයා තරගෙන සාප කරාවි නේද ඇයි හේතුව ගිනි කූරුත් නැහැ ගිනි පෙට්ටිත් නැහැ දෙකද වෙනස ඒ කාලේ තිරය ගිනි කූරු ගිනි පෙට්ටි නැති අය එතකොට චාප කියනවා කළු ආයිත් කියන්ට මට ඒක ඇහෙන්න ඉතින් කියනවා ඒ ඒ උන්නාන්සේ හරි ලස්සනයි කිව්වා රත්තරම් පාටයි කිව්වා ඉන්දුරන් සාන්ත වෙලා කිව්වා බලාණින්ට ආශාවී බැරුවා කිව්වා උන්නාන්සේ ලස්සන දෙයක් කියයි කිව්වා එතකොට මෙහෙම කි උන්නාන්සේ තමයි ලෝකෙට පිහිට කිව්වා දැන් ටික ටික චාපගේ හිතත් ධර්මයට ආසා වුණා ඊට පස්සේ චාප අහනවා හැබැයිට කළු උඹ එහෙ යන්නේ කොයි පළාතටද මේ වැද්දිනේ කොහෙටද යන්නේ කියලා ඇහුවා රජගහටද කියලා ඇහුවා කොහෙද යන්නේ කියලා ඇහුවා ගයාවටද කියලා ඇහුවා කුදන්නේ කිව්වා මං යනවා කිව්වා උන්නාන්සේ හොයාගෙන මං උන්නාන්සේ හොයාගෙන ගිහින් මං උන්නාන්සේගේ සෑසනේට ඇතුළු වෙනවා කිව්වා එතකොට චාපා කියනවා එහෙනම් ඔයා ගොහින් ලෝකනාථයන් වහන්සේව පැදකුණු කරලා වන්දනා කරන්න බලන්න මේ වැද්දිගේ හිත විනාශ වෙච්ච තාලේ පැදකුණු කරලා වන්දනා කරන්න මාත් කැමති උන්නාන්සේගේ රැහෙට මිටින් අත්හැරපු කුරුල්ලෙක් වගේ උපක ගියා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා රහත් භික්ෂුවක් වුණා චාපට ආරංචි වුණා දැන් තමන්ගේ සැමියා පැවිද්දෙක් කියලා චාප ඇඟිලි ගණන් කර කර ඉන්නවා ඒ රැහෙට යන්න කොළුවන් ලොකු වුණා කියා පුතේ යමං ලෝකනාථයන් වහන්සේ බැහැ දකින්ද ගියා චාප භික්ෂුණියක් වුණා පුතා භික්ෂුන් අතරට ගියා ඒ දින්නත් රහත් වුණා අම්මයි අප්පයි කැකුලයි තුන් දිනාම රහතන් වහන්සේලා වුණා මෙකල සිහිනින්වත් බෑ ඒක තමයි මනසී දියුණුව දැන් බලන්න එහෙම කියද්දි අර චාපට පුළුවන් වුණා දුක මැඩගෙන ප්‍රඥාවට ඉඩ දෙන්න හැඟීම මැඩගෙන නුවණට ඉඩ දෙන්න. අද කාලේ නම් ධර්මයටත් බණී, ඒ මනුස්සයට ශාප කරයි, ශාස්ත්‍රඥ වහන්සේට ශාප කරයි, හොඳ පවුලොට් එකක් රැස් කරගනි. බලන්න මේ වෙනස. දැන් මුල්ම කාලේ අපිත් ධර්මයේ ගැඹුරු ධර්මයේ විස්තර කළා, පටි සම්බන්ධ විස්තර කළා. කෝ ප්‍රතිපල. අදත් මේ ලෝකෙ හැමෝම කතාව වී ඉන්නවා. එතකොට මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? තමන් තුල ප්‍රඥාව නැති සාපේ. තමන් තුල ප්‍රඥාව නැත්තම් ඒක එක සාපයක්. ප්‍රඥාව නැති වුණාට තවත් බේරෙන්න ක්‍රමයක් තියෙනවා. අඩුගානේ මේ ක්‍රමේවත් රැක ගන්න ඕනේ. ඒකත් වෙනසුනොත් නම් සුන්. ඔන්න මේ කාලේ මනුස්සින්ට ප්‍රඥාව නැහැ. ඒකේ ආයේ කතා දෙකක් නැහැ. කතා දෙකක් නැහැ. ප්‍රඥාව නැහැ. ප්‍රඥාව නැහැ කියලා අපි මේක අතහැරෙලත් බෑ. ඇයි ප්‍රඥාව නැහැ කියලා මේක අතහැරියොත් ඉතුරු වෙන්නේ කෙලෙස් විතරයිනේ. කෙලෙස් ගුඩේ ඉඳලත් බෑ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ප්‍රඥාව නැති භික්ෂුන් හිටියා. ප්‍රඥාව නැති භික්ෂුණීන් හිටියා. ප්‍රඥාව නැති උපාසකවරු හිටියා. ප්‍රඥාව නැති උපාසිකාවෝ හිටියා. ප්‍රඥාව කියලා කිව්වේ අර ගැඹුරට තේරුම් ගන්න බෑ. කෙලෙස් වෙනකට හිත කලබල වෙනවා. ප්‍රඥාව නැති තැන ජීවිතේ තද බල ලෙස Tamanට හානි කරන්නේ මාන්නයයි.
මාන්නිතම ලොකු මහණී කරන්නේ. එතකොට මේ මාන්නිතික අනිත් කෙලස් ටික ඔක්කොම රුද බඳ ගන්නවා. කුණු මසට නිලිමැස්සුව හනුවා වගේ. ඉතින් ප්‍රඥාව නැති මිනිසුන්ට දැන් ප්‍රඥාව නැහැ කියන්නේ එක වාසනාවක් නැහැ. තව එක වාසනාවක් ඉතුරු වෙලා තියෙනවා. ඒ මොකද්ද? ඒකට කියන්නේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවට හානි කරගත්තොත් දැන් ප්‍රඥාව කියන්නේ ඊට වඩා ගුණා දියුණු එකක්. ඒකට ශ්‍රද්ධාව කියලා කියන්නේ පැහැදීම. පැහැදින බව. පහන් සිත. ඒ පැහැදින බව ගලපගෙන කරුණු සහිතව කරගත්තොත් ඔන්න බේරින්න තව එකක්. ප්‍රඥාව නැති කෙනාගේ අනතුර මොකද්ද? පැහැදීම ඉක්මනින් නැති කරගන්නවා. පැහැදීම වහා නැති කරගන්නවා. පැහැදීම පවත්ව ගන්න දක්ෂ වෙන්න ඕනේ. පැහැදීමටත් යම් කිසි නෝනක් ඕනේ. ඒ කියන්නේ ආර්ය සත්‍ය දකින්න ප්‍රඥාවකට යන්න බැරි වුණත් යම් කිසි නෝනක් ඕනේ සිත පහද ගන්න. ඒ නෝන නැත්තම් ඒකත් නෑ. එතකොට දැන් බලන්න හිතලා බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ ඔබ දන්නෝනේ අර සැඩල් ආච්චි දැන් බුදුරජාණන් වහන්සේ දැක්කා ඒ ආච්චි මැරිලා ඊළඟට උපදින්න කොහෙටද නියමෙලා හිටියේ නිරයට යන්න. දැන් අපි දන්නවද අපි මැරිලා නිරයට යන්න නියමෙලා ඉන්නවා කියලා? අපි දන්නේ නැහැ. අපි බොහෝ මාන්නින් ඉඳි. අපි දන්නවද අපි මෙරිලා ප්‍රේත ලෝකෙට යන්න නියමෙලා ඉන්නවා කියලා? ඒ දන්නේ නැහැ. ඒතර අපි දන්නවද අපි මෙරිලා අසුර ලෝකෙට යන්න නියමෙලා ඉන්නවා කියලා? ඒ දන්නේ නැහැ. අපි දන්නවද අපි මෙරිලා තිරිසන් අපාය උපදින්න නියමෙලා ඉන්නවා කියලා? මොකවත් දන්නේ නැහැ. අපි මේ ජීවත් වෙන ලෝකෙ තුල පුහු මාන්නකින් ඉන්නවා. ඒකෝරි මාන්නයට ලබා දෙන්න පුළුවන් දෙයක් නෑ. එතකොට මේ ජීවත් වෙන කාලේ සිත පහදවා ගන්න කරුණු ලැබෙනවා. අපිටත් අර ෂැඩියුල් තැනැත්තිට වගේ ඒ ෂැඩියුල් තැනැත්ති නම් හරි දක්ෂයි. වහා සිත පහදවා ගත්තා. කුණ්ඩලකේසි හරි දක්ෂයි. කුණ්ඩල් කේසි නෙමෙයි මට්ට කුණ්ඩලි හරි දක්ෂයි. එයත් නිරයට යන්න හිටිය පොඩි කොල්ලුවා. දැන් බලන්න දැන් පොඩි දරුවෙක් මරණාසන්න වෙලා කවුරුත් දන්නවද එයා නිරයට යනවා කියලා? අද මේ පොඩි වයසේ අය කොච්චර මැරිනවද කවුද දන්නේ නිරය යනවා කියලා? අද වයසට පලච්ච අය කොච්චර මැරිනවද? මැරිලා නිරයට උරුම වෙච්ච නිරයට නියම වෙච්ච අය කොච්චරද? එතකොට අද කොච්චර මැරිනවද? ඒ මැරින අය මොනතරම් නිරියනවද? නිරයට නියම වෙලා. අද කොච්චර මැරින අය ප්‍රේත ලෝක යනවද? අද කොච්චර මැරින අය තිරිසන් අපාය යනවද? අසුරයන් එක්කතු වෙනවද? නමුත් ජීවත් වෙලා ඉඳෙද්දී තමන්ගේ මිනිස් කයකින්නේ. මනුස්ස ශරීරයකින් ඉඳෙද්දී මේ සිත ඇතුලේ අර්බුදේ තමන් දන්නේ. ඒ මනුස්ස ශරීරේටයි තමන්ට පේනවා තමන්ගේ වගේම මිනිස් සිරුරු ඇති අනිත් අයත්. එදුකර හිතෙනවා තමන් හරි කියලා. තමන් බේරිලා කියලා. තමන්ට සුවසේ ඉන්න කෙනෙක් කියලා. ඉබඳු මෝඩ කෙනෙක් හිතන්නේ හරි මං රස්සාවල් කුල. මං ළමයි හැදුවා. ළමයි රැකී රක්ෂාවල් හදලා දුන්නා. ළමයි බඳලා දුන්නා. මට දැන් සැනසිල්ලි බැරින්න පුළුවන්. තමන් දන්නේ නෑ තමන්ගේ මැරිලා කොහෙද යන්නේ කියලා. මේක තමයි ඇත්ත.
තේනිසා තමන් සුගතිය ගෙනියන්න නම් අඩු ගන්න මං කිව්වේ ඒකේ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න පිනක් නැත්තම් ඒ කෙරෙහිත් පහදින්න ඕනේ ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා භික්ෂූන් ගොඩක් භික්ෂුන් වහන්සේලා රහත් වුණා ගොඩක් භික්ෂුණීන් වහන්සේලා රහත් වුණා උපාසකවරු උපාසිකා රහත් වුණා දැන් බලන්න අර වැදි කෙල්ල මෙලෝ ඉස්කෝලේ ගිහින්ද ඔය කෙල්ල නෑ අර කොළු පැංචා කැකුලා ඉස්කෝලේ ගිහින්ද නෑ දඩයන් කරාපු අය ඔය අවබෝධ කළේ ඒ අවබෝධය ඇති කරන ඒ හිතේ තියෙන හැකියාව ගිනි පෙට්ටිය ගිනි කූරය වගේ ඒක ගහප ගමන් ඇවිලෙනවා නමුත් ගිනි කූර කළු පාටයි ගිනි පෙට්ටිය අර තියෙන තලෙත් පැත්තත් කළු පාටයි බැලු බැලමට පේන්නේ නැහැ ගින්නක් එතන අවුලන්න පුළුවන් කම ඒ වගේ කවුරුත් හිතයිද තාපසේකුත් මේ සහයට යන්න ඉන්න මේ වැදිලඳ අනාගතී රහත් භික්ෂුණියක් වෙයි කියලා තිබුණා ඒගොල්ලෝ ගාව අද අපි හොඳට සුදුත් ඇඳගෙන නැත්තම් අපි හොඳට ඉස්සරවල් බාලා සිවුරු පිරිකර පුළුවන් බොහොම ලස්සනට හක්මන් කරනවා නමුත් හිතට මේ බාහිර කෙනෙක් හිතයි මේ සාහන්ස ගමනක් කියලා නමුත් හිත ඇතුළේ තියෙන්නේ මොකද්ද ඊට හාත්පසින් වෙනස් දෙයක් වෙන්න පුළුවන් බැරිද එහෙම එකක් ඉතින් ඒ නිසා මේ කාලේ ආටෝපෙන් සාටෝපෙන් යුතු ලෝකී රැවටෙන්නේම ආටෝපෙට සාටෝපෙට අර්ථයටනේ අර්ථය අල්ලන්න දක්ෂ නැහැ එතකොට හිත පහදව ගන්නත් මේ කල ලේසි නැහැ එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕනේ ප්‍රඥාවෙන් එන්නේ නැ මිනිස්සු හීන වෙද්දී ප්‍රඥාවෙන් හීන වෙද්දී සිත පහදවා ගන්න තියෙන එකත් නැති කරගත්තොත් සිත පහදවා ගන්න තියෙන අවස්ථාවත් නැති කරගත්තොත් එයාට කිසිම දෙයක් ආයේ මේ මනුස්ස ලෝකේ ඉතුරු වෙන්නේ නැහැ එයාට කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ ඇයි සිත අපහැදිච්ච ගමන් නොපහන් සිතින් යමක් කියයිද නොපහන් සිතින් යමක් කරයිද තමාගේ පසුපසෙ ඒක තමාගේ පසුපසෙ ඉතින් මේ නිසා නොපහන් සිතින් යන දේවල් පසුපසෙ එනවා පහන් සිතින් යන දේවලුත් පසුපසෙ එනවා එහෙනම් අපි ගොඩාක් මහන්සි ගන්න ඕනේ සිත පහදවා ගන්න සිත පහදවා ගන්න බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගැනීමට තමයි මම ওই දසබල ඥාන විස්තර කරලා දුන්නේ විසරද ඥාන විස්තර කරලා දුන්නේ බුදු ගුණ විස්තර කරලා දුන්නේ ඒ ඔක්කොම පාලියෙන් තියෙන මම පාලියෙම කියවන සිත පහදින්නේ නැහැ පාලියෙම කියවන සිත පහදින්නේ නැහැ අපි ගම මෙහෙම එකක් ඔන්න දැන් මම ඉන්දියන් කෙනෙක් නැත්තම් හින්දි දැන් අපි ගත්තා මම බුද්ධ ගයාවට ගියා කියමු බුද්ධ ගයාවේදී මට ගහක් කපන්න ඕනේ එතන පැලයක් තියෙනවා මම ඒ ළමයට කිව්වා ළමයෝ පිහි අරන් එන්න ළමයට තේරෙනවද මේ භාෂාව නෑ මේ ගහ කපාපා තේරෙනවද නෑ මේ ගහ අයින් කරන්න ඕනි තේරෙනවද එහෙනම් මම මොකද කරන්න ඕනි හින්දියෙන් කියන්න ඕනි ලඩකා චාකුලී කියාවු ये पेड़ काट दो हम हटाना चाहते हैं अन्न कोल्लट तेरे नो मंग एक की अन्न तो क्यों लामियो पी है अन्न वर का पापी मेक मम मेक आइन करन ओने ये वगे तो मैं पाली इन तीन एक सिंगल इंग हरोगा नेतु है एक टे पहाड़ी नुआ के लकी हुआ एक बुरुवक ඒක සත්‍යයක් නෙමෙයි. ඒකෙන් අර්ථයක් ලැබෙනවා කිව්වොත් ඒකත් බොරුවක්. ඒක සත්‍යයක් නෙමෙයි. එහෙනම් ඉස්සල ලැබෙන්න ඕන එක කියන එක නටයි. ඒකේ අර්ථය.
එතකොට ඒකේ වචනේ බලේ නැති වෙනවා කියන්නේ ඒකත් බොරුවක්. භාග්‍යතුන් වහන්සේගේ වචනේ බලේ තියෙන්නේ අර්ථයත් එක්කයි. ඒ අර්ථෙ නැති වෙච්ච ගමන් ඒ වචන 1000ක් ලක්ෂයක් කටපාඩම් කරගෙන කීකේ හිටියත් ඒක තේරෙන්නේ නැහැ. ඒ නිසා අපිට තේරෙන භාෂාවෙන් අපි ඔබට කියා දුන්න කෙනෙකුට අහන්න ලැබෙන්නේ නැති දුර්ලභ දෙයක් තථාගත දසබල ඥාන. අහන්න ලැබෙන්නේ නැති දුර්ලභ දෙයක්. ඊළඟට අහන්න ලැබෙන්නේ නැති දුර්ලභ දේවල් විසරද ඥාන. අහන්න ලැබෙන්නේ නැති දුර්ලභ දේවල් අරහත් ආදී බුදුගුණ නවය. ඉතින් මෙව ඇහුවාම එයා ඉස්සෙල්ලා මොකද්ද කරන්න ඕනේ? ඒ අහපු දේ ගැන පහදින්න ඕනේ. හනීමන් මිබඳු වූ ශාස්ත්‍රුන් වහන්සේ නමක් සරණ ගියා කියලා සිත පහදවා ගන්න ඕනේ. ඒ සිත පහදවා ගැනීමට යා දක්ෂ නැත්තං අදක්ෂණං එහෙනම් ඊළඟ එකක් නැහැ. එතකොට පළවෙනි එක නෑ කොහෙක්ම. මොකද්ද? ඔව් ගිනි කූරයි ගිනි පෙට්ටියයි නෑ. ඊළඟට මොකද්ද නැත්තේ? වතුර බෝතලෙත් නෑ. ඇයි? පිපාසයට බොන්න තියෙන එක ඒකත් නෑ. අන්ධකාරයේ තමයි. අන්ධකාරයේ හරි වතුර බිව්වොත් පිපාසෙ නිවෙනවද නැද්ද? නිවෙනවා. හිත පහදවා ගන්න තියෙන අවස්ථාවක් නැත්තම් වතුරක් නැහැ. වතුරක් නැහැ. හරියට හිත පහදා ගත්තොත් බුදුරජාණන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන උන්වහන්සේ වදාළ ධර්මයේ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත උතුම් ශ්‍රී සද්ධර්මයේ මේ හරියට පැහැදිලි කරගත්තොත් තමන් එතකොට මේක තමයි දුක නම් වූ ආරි සත්‍ය. මේක තමයි දුක උපද්දවෙන කාරණා. මේක ආරි සත්‍ය. මේක තමයි දුකෙන් නිදහස් වීමයි කියන්නේ. මේකත් ආරි සත්‍ය. මේක තමයි දුකෙන් නිදහස් වන්නා වූ මාර්ගය කියලා. මෙන්න මේවට තමයි අද ඒ පැහැදීමට තමයි අද බාධා තියෙන්නේ. මම ඔබට උදාහරණයක් කියන්නම්. දැන් අපි ගමු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පටන් ගන්නෙ මොකෙන්ද? සම්මා දිට්ඨියෙන්. ඊළඟට තියෙන්නේ මොකද්ද? සම්මා සංකල්ප. සම්මා දිට්ඨි සම්මා සංකල්ප කියන එක අයිති වන්නේ කොයි කොටසටද? ප්‍රඥා කියන කොටසට. ඊළඟට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඒ කොටස අයිති වෙන්නේ මොකේදද? ශීල කියන කොටසට. ඊළඟට සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඒ කොටස අයිති වෙන්නේ සමාධි කියන කොටසකට. එතකොට මොකක්ද දෙයක්නේ තියෙන්නේ? ප්‍රඥා, ශීල, සමාධි. එතකොට බැලු බැලමට මොකද්ද තියෙන්නේ? ප්‍රඥා, ශීල, සමාධි. එතකොට ප්‍රඥා, ශීල, සමාධි කියලා මේක පේනකොට කෙනෙක් ඉන්න පුළුවන් තර්කයට ගන්නවා. කොහොමද? අනිත් බුද්ධ වචන හදාරන්නේ නැතුව තර්කයට ගන්නවා. මේක ඒක එක්කිනා කියනවා සීල සමාධි ප්‍රඥා කියලා. නමුත් මේකේ සීල සමාධි ප්‍රඥා කියලා කිව්වාට තිබෙන්නේ ප්‍රඥා සීල සමාධි නොවේ. එක එක්කිනා කියනවා සීල සමාධි ප්‍රඥා. කවුද කියන්නේ එතකොට? එක එක්කිනා. එක එක්කිනා නෙමෙයි කිව්වේ ඒක. භාග්‍යවතුන් වහන්සේ ඒක වදාළේ. සීලං සමාධි පඤ්ඤාච විමුක්තිච අනුත්තරා අනුබුද්ධා ඉමේ ධම්මා ගෝතමේන යසස්සිනා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ සීලයත් සමාධියත් ප්‍රඥාවත් අනුත්තර වූ විමුක්තියත්. එතකොට දැන් ධර්මයේ කෙරෙහි පහදිනවා කියන එකට ඉස්සෙල්ලා පහදින්නුනේ මොකේදද? ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි.
ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි පැහැදිලා ශාස්ත්‍රු ගෞරවයෙන් අර ධර්මය හදාරන්නේ. ඒ ධර්මයේ හදාරනකොට සී ප්‍රඥා සීල සමාධි කියන එක සීල සමාධි ප්‍රඥා වෙන්නේ කොහොමද කියලා අන්න කල්පනා කරන්න කාරණේ. ඒක කොහොමද වෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පටන් ගන්න මොකෙන්ද? සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? චතුර සම්මාදිට්ඨියේ දෙකක් තියෙනවා. ලෞකික සම්මාදිට්ඨියත් ලෝකෝත්තර සම්මාදිට්ඨිය. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවන් මඟ මොකද්ද? ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ චතුරාරි සත්‍ය පිළිබඳ ඥාණය, අවබෝධය. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරපු ශ්‍රාවකයා තමන්ගේ ඇතුලේ තියෙන ප්‍රඥාවට ගලපගන්නේ. ප්‍රඥා තමන්ගේ හිතේ තියෙන ප්‍රඥාවත් එක්ක ප්‍රඥාව අවදි වෙනවා. ඒ ධර්මය හපු ගමන් ඒක සාමාන්‍ය එකක්. ඒ කියන්නේ මෝරපු නෙළුමක් තියෙනවා නම් හිරු මඩල උදා වෙද්දී හිරු රැස්සේ නෙළුමට වැටෙද්දී එක පෙත්ත පෙත්ත දිගෑරින එක ඒ නෙළුමේ තියෙන ස්වභාව සිද්ධියක් නෙමෙයිද? ඒ වගේම එකක් මනසේ වෙන්නේ මේ ධර්මයේ හරියට ඇහුවොත්. එතකොට මේ ධර්මයේ අහපු ප්‍රඥාවන්ත කෙනා ඔන්න ආරි සත්‍ය අවබෝධ කර ගන්නවා. දුක්ඛ දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව අවබෝධ කරගත්තු ගමන් යාගේ ප්‍රඥාව පිහිටියා. ඒකට අපි මොකද්ද කියන්නේ? සෝවාන් වුණා. එතකොට චතුරාර්ය සත්‍ය පිළිබඳ මොන ඥානයද? සත්‍ය ඥානයයි. ඒ සත්‍ය ඥානයට පත්වෙච්ච කෙනා ප්‍රඥා සම්පන්නයි. ඒකයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨියෙන් පටන් ගන්නෙ. ඒ ප්‍රඥා සම්පන්න කෙනාට එක් එක් කාර්ය සත්‍ය ගැන කළ යුතු දේ තියෙනවා. ඒ මොකද්ද? කෘත්‍ය ඥානය. ඥානය කියන අවබෝධය. කෘත්‍ය කියන්නේ කළ යුතු දේ ගැන. කළ යුතු දේ ගැන අවබෝධය. එතකොට මේ කෘත්‍ය ඥානය කියන්නේ අර සත්‍ය ඥානයට පත් වෙච්ච කෙනා දන්නවා දුක ගැන කරන්න ඕනේ දේ. මොකද දුක ගැන කරන්න තියෙන්නේ? දුක සම්පූර්ණ වශයෙන් අවබෝධ කිරීම. දුක් සමුදය ගැන මොකද කරන්න තියෙන්නේ? ඒ දුක හටගන්න හේතුකාරක ධර්ම ප්‍රහාණය කිරීම. දුක් නිරෝධය ගැන මොකද කරන්න තියෙන්නේ? දුක් නිරෝධය සාක්ෂාත් කිරීම. දුක් නිරෝධගාමිනී ප්‍රතිපදාවට මොකද කරන්න තියෙන්නේ? ඒ මාර්ගයේ වැඩීම. ඒකෙදි එතකොට යා ඒක වඩන්න නම් ඔන්න දැන් තමන්ට දුක අවබෝධ කරන්න ඕනි. දුක් සමුදය ප්‍රහාණය කරන්න ඕනි. දුක අවබෝධ කරන්නත් දුක් සමුදය ප්‍රහාණය කරන්න. ඒ කියන්නේ දුක හටගන්න හේතු ප්‍රහාණය කරන්නත් ඒකිනා දැනගන්නවා. සමාධිට ආපු කෙනා ලොකුම අරුතේ තියෙන ඉන්ද්‍රිය සංවරේ. එතකොට ඉන්ද්‍රිය සංවරයෙන් නම් හටගන්නේ ඉස්සල්ලාම යා මොකද්ද කරන්නේ? ඒ ඉන්ද්‍රිය සංවරයට එනවා. එතකොට සම්මා දිට්ඨියෙන් යුක්තව තමයි දැන් යා සම්මා සංකල්පයයි සම්මා දිට්ඨියයි තේරුම් ගත්තා. ඒ ප්‍රඥා කොටස ඊපස්සේ සම්මා දිට්ඨියෙන් යුක්තව සම්මා වාචා, සම්මා දිට්ඨියෙන් යුක්තව සම්මා ආජීව, සම්මා දිට්ඨියෙන් යුක්තව සම්මා කම්මන්ත සම්මා ආජීව. එතකොට ඒක මොකෙන් යුක්තයිද? සම්මා දිට්ඨියෙන් යුක්තයි. දැන් සාමාන්‍ය කෙනෙක් සීල් ගත්තට චතුරාර්ය සත්‍ය අවබෝධනකොට ඒක සම්මා වාචා වෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධනකොට සිල් ගත්තට සම්මා කම්මන්ත වෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධනකොට සිල් ගත්තට සම්මා ආජීව වෙන්නේ නැහැ. ඒ හේතුව එයාගේ සීලේ අවස්ථාවට අනුව බිඳිනවා. මේ වචනේ සංවර කරගෙන ඉන්නවා, මේ බයිනවා. මේ වචනේ සංවර කරගෙන ඉන්නවා, ඊළඟ මොහොතේ අසංවර වෙනවා. මේ සීලේ ආරක්ෂා කරගෙන ඉන්නවා, ඊළඟ මොහොතේ සීල් කඩා ගන්නවා. මේ ජීවත් වෙන ධර්මිකව කියලා ඊළඟ මොහොතේ මොකක් හරි පටලව ගන්නවා. ඇයි? හේතුව ලීඩ් කරන්න, තමන්ව හසුරවන්න
ප්‍රඥාව පස්සින් ඉන්නේ සම්මා දිට්ඨියට බැසගත්තු එක්කිනාට අර සම්මා දිට්ඨිය තමන්ව තල්ලු කරනවා ඉස්සරහට එතකොට මේ සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනාගේ වචනය සම්මා වාචා සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනාගේ ක්‍රියාව සම්මා කම්මන්ත සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනාගේ ජීවිකාව සම්මා ආජීවය සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනාගේ වීරිය සම්මා වායාම සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනාගේ සිහිය සම්මා සති සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනාගේ සමාධිය සම්මා සමාධියයි එතකොට ඒ විදිහට යා මනාවකට ඒක ප්‍රගුණ කරොත් මොකද වෙන්නේ අනුත්තර විමුක්තිය සාක්ෂාත් කරනවා සීල සමාධි ප්‍රඥා ඒ ප්‍රඥාවෙන්මයි ඒක ලීඩ් කරගෙන යන්නේ එතකොට සීලය ඇති වෙන්නේ සමාධිත යුක්ත කෙනාට ආරි සීලය ආරි සමාධිය ඇති වෙන්නේ සමාධිත යුක්ත කෙනාට ආරි ප්‍රඥාව ඇති වෙන්නේ සමාධිත යුක්ත කෙනාට ඊට පස්සේ ආරි විමුක්තිය සීල සමාධි ප්‍රඥා විමුක්ති එතකොට විමුක්ති කතාවට ගෙනියන්න බෑ ප්‍රඥා සීල සමාධි කිව්වොත් ඇයි දැන් සීලයත් ප්‍රඥාවන්ත කෙනා සීලයේ පුරල සමාධිය වඩලා සමාධියෙන් තුලින් උපද්දවන ප්‍රඥාවෙන් තමයි රාග දේශ මොහගින් නිදහස් වෙන්නේ ඒකයි විමුක්තිය කියන්නේ එතකොට ඒකට යන්න බෑ සමාධිටි නැතුව සමාධිටින් යන ගමනක් තියෙන්නේ දැන් කෙනෙක් කිව්වොත් එහෙම මේක තේරුම් ගත්තොත් කෙනෙක් වැරදි විදිහට සීල සමාධි ප්‍රඥා අපි කරන්න තියෙන ඉස්සල සීලේ වඩන එකයි ඊට පස්සේ සමාධියටයි ඊට පස්සේ ප්‍රඥාවටයි කියලා ඒ සීලය ලෞකික සීලයක් ඒ සමාධිය ලෞකික සමාධියක් එයා කොයි විදිහට ප්‍රඥාවට යයිද දන්නේ දැන් අපි ගත්තොත් සිල්වත් වෙලා හිටිය දේවදත්ත ඒක සමාධිත යුක්ත එකක් නෙවෙයි දේවදත්ත ප්‍රථම ධානයේ දියුණු කළා දෙවන ධානයේ තුන්වෙනි ධානයේ හතරවෙනි ධානයේ දියුණු කළා ඉර්ධි ප්‍රාතිහාරියත් පාණ්ඩ දක්ෂ වුණා නමුත් එකකටවත් සමාධිත්‍ය සම්බන්ධ වෙලා තිබුණේ නැහැ දැන් බුදුරජාණන් වහන්සේ සීල සමාධි ප්‍රඥා කියලා කිව්වේ සමාධිත්‍යයෙන් යුක්ත ශ්‍රාවකයා ගැනයි එතකොට මේ විදිහට ඒක අහලා පහද ගන්න බැරි නම් හිත මොකද දැන් වර්තමානයේ හරියට ධර්ම කතාව යනවනේ ලෝකේ එතකොට ධර්ම කතාව පිළිබඳ නිවැරදි විග්‍රහයක් අල්ලගන්න බැරි වුණොත් එක එක පුද්ගලික දෘෂ්ටි කෝණ වලින් ධර්මයේ බලලා මට පේන්නේ මේ විදිහටයි මට හිතෙන්නේ මේ විදිහටයි මන් තේරුම් ගන්නෙ මේ විදිහටයි කිව්වොත් මේක මොකද්ද ඒක පුද්ගලික කෝණකින් බලන එකක් මේ ධර්මයේ එක කෝණයක් තියෙනවා ඒ භාග්‍යවතුන් වහන්සේගේ කෝණි. ඒතර අපි සරණ යන්නේ බුදුරජාණන් වහන්සේ බලපු විදියට අපි ඉගෙන ගන්නයි. ඒතර ඒ විදියට ජීවිතය ගැන හිතන ද කල්පනා කළා ඔන්න ධර්මයේ කෙරෙහි හිත පහදව ගන්නවා. එතකොට ඔන්න හිතේ පැහැදීමක් ඇති වෙනවා. ශා හරි ලස්සනයි මේ ධර්මයේ. හරි පැහැදිලිනේ මේ ධර්මයේ. එතකොට එයාට සැකේ නෙමෙයි එන්නේ ඉස්සරහට ප්‍රසාදය. ප්‍රසාදේ ඉස්සරහට එනකොට ඒ ප්‍රසාදේ තමයි තමන් පිපාසෙන් නිවනදී. සැකේ තියෙනකොට දැන් අපි ගත්තොත් කොච්චර කෙනෙක් ධර්මය ඉගෙන ගත්තා. හරියට ඒක කරුණු ටික ගොනු කරගෙන නොතිබුණොත් මොකද වෙන්නේ? ඒ කෙනාට සැකේ නැති වෙන්නේ. සැකේ තිබුණොත් හිතන්නේ හරි මෙතනත් කාරණා කියනවා තමයි. අතනත් කියනවා. මෙතනත් හරි. එතනත් හරි. වෙන්න ඕනේ මෙතනත් හරි එතනත් හරි නෙමෙයි. මෙතන භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තියනවාද? එතනත් තියනවාද? ඒකයි වෙන්න ඕනේ ඒක. එතකොට අර බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කෙරෙහි හිත පහදිනවා. සංඝයා කෙරෙහි සිත පහදිනවා ඒ පහන් සිත ඒ සදහබර සිත තමන්ව දුගතියෙන් වළක්වනවා
එතකොට ශ්‍රද්ධාවන්ත සිත තමන්ව දුගතියෙන් වළක්වන බව තේරුම් ගන්න ඕනේ. දුගතියෙන් වැළක්වාම ඊට පස්සේ මොකද තියෙන්නේ? සුගතිය. අපි කියමු දිව්‍ය ලෝක ගැන කතා කරමු අපි. මොන දිව්‍ය ලෝක කියලා කියනවා. එතකොට කෙනෙක් කියනවා බෑ 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 බෑ. දිව්‍ය ලෝක වල නම් යන්න බෑමයි. අහනවා ඇයි දිව්‍ය ලෝක වල යන්න බැරි? මොකද්ද කියන්නේ එතකොට ඒක? කවුරු කියන කතාව මොකද්ද? හරියට ඒ සැප වැඩි. කාමේ වැඩි මුලා වේවි. දිවල දෙවියරුත් නොදැක. දිවී ලෝකෙත් නොදැක. ඒකට මුලා වේවි කියලා බයටපත් වෙලා නම් ඉන්නේ. එහෙනම් ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ? තමන් තුල නොවැ. එතකොට හිතන්නේ එහෙම දැන් ඒ කියන්නේ ඒකට කියන්නේ නුවණ නැහැ කියන එකයි. නුවණකාරය හිතන්නේ එහෙම නෙමෙයි මට්ට කුණ්ඩලි දිවී ලෝකෙනි භාග්‍යතුන් වහන්සේ මේව කළ පිටක් ඔලේ. අර රොඩි අම්මන්ඩි දිවී ලෝකෙනි ගියේ. මාර්ගඵලලාභී ශ්‍රාවක දිවී ලෝකෙනි ගියේ. එහෙනම් මේ කියන දෙව්ලොව නිකන් අර නයිට් ක්ලබ් වගේ දැන් නෙවෙයි. ඒක වෙන්න බැරි එකක් කියලා. එතකොට මොකක්ද එහෙනම් ශ්‍රද්ධාව ඇති කරගන්නත් ඕන කරන්නේ? යම් කිසි නෝණක්. යම් කිසි නෝණක්. එක දවසක් ඒක අම්ම කෙනෙක් මට කිව්වා මම නම් පොඩ්ඩක්වත් කැමති නෑ. ඒ කියන්නේ බුද්ධ දේශනා කිරේ පහදින්නේ නෑ. දන්නේ නෑ මේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනා. හිතන්නේ අපි හදාපු කතන්දර කියලා. මං ඊට පස්සේ අනුකම්පාව හිතෙලා මං උපමාවක් කිව්වා. මං කිව්වා ඒක අම්ම මෙහෙම තේරුම් ගන්නද? යම් කිසි ආරක්ෂක දූපතක් තියෙනවා. මේ දූපතට යන්න හිතාගෙන නැවකට ගොඩ වුණා. මොකෙට ඒ ගොඩ වුණේ? නැවට. බැලින්නම් මේ හිල් වෙච්චි නැවක්. මේ නැවේ තියෙන සිදුරු වලින් හිමින් හිමින් වතුර ගලනවා. හැබැයි මේ නැවේම තියෙනවා පොඩි පොඩි බෝට්ටු තියෙනවා. හදිසියේදී ගන්න තියෙන බෝට්ටු. දැන් මේ නැවි හිමින් යනවා දූපත පේන්න නෑ. දැන් යා කියනවා නෑ මං දූපතට මිසක් වෙන කොහෙවත් යන්නේ නෑ. නැව ගිලිනවා. නැව ගිලෙද්දි ගිලෙද්දි ඒකම කියෝ කියන කෙනාට දූපතට යයිද? නෑ. එයා මොකද කරන්න ඕනේ? පොඩි බෝට්ටුවකට හරි ගොඩ වෙන්න ඕනේ. මුහුද ගිලෙන්නේ නෑ. ඒ බෝට්ටුවේ ඉඳලා හිමින් හිමින් ආයමත් අර දූපතට යාට යන්න. ඒ වගේ තමයි දෙවියන් අතට යනවා කියන්නේ. එච්චරවත් තීරුම් ගන්න නෝනක් නැහැ කියලා මට බොහොම අනුකම්පා හිතුණා. ඒ කියන්නේ එච්චරටම තීරුම් ගැනීමේ හැකියාවක් වර්තමාන මිනිසයාට නැහැ. දිවි ලෝකේ කියපු ගමන් මේ හත්ින් නැවේ කොහොමද මං දිවි ලෝකේ ගිහිල්ලා කියලා මේ 17 දහඩිය දාලා. ඒ මොකද හේතුව? යා කියන කාරණේ තීරුම් ගන්නවත් හැකියාවක් නැහැ. ඉතින් මුකුත් කරගන්න බෑ එතකොට. එතකොට බුදුරජාණන් වහන්සේ තමයි දෙව්ලොව ගැන ප්‍රශංසා කළා තියෙන්නේ. මේ දෙව්ලොව යනවා කියන්නේ ප්‍රමාදයට කාරණයක් නෙමෙයි. අපි කියමු හරි මම මෙහෙම කියනවා කියමු හරි. ඕගොල්ලෝ ප්‍රමාද වෙන්න එපා. වහ වහ සුවාන් වෙන්න. මම දැන් කියනවා කියමු එහෙම. දෙව්ලොව නම් යන්න එපා. පින්නම් කරන්න එපා. කුසල් නම් වඩන්න එපා. භවයේ භවයේ දික් වෙනවෝ. ඒ නිසා වහා වහා සෝවාන් වියන් පුළුවන්ද? බෑනේ. ඒ හේතුව තමන්ගේ ජීවිතේ ස්වභාවිකව වැඩුණු ප්‍රඥාවක් නැත්තම් ප්‍රඥාව ණයට ගන්නද? පොලියට ගන්නද? බෑ. එතකොට මේක මේ මිනිස්යා තුළ තියෙන ස්වභාවය පෙන්වා දීම තමයි මිනිස්යා කෙරේ තියෙන හැබෑ හිතයිසිකම. ශිල්ප දක්වන්න පුළුවන් බනපුටි වාඩි වෙලා අපටත්. අපි කිව්වොත් එම හරි වහ වහ සසර දුකින් අත් මිදෙන්න දැම්ම දැම්ම සෝවාන් වෙන්න කියලා එහෙම ගන්න බෑ. ඒක දැම්ම දැම්ම සෝවාන් වෙන්න කියලා ගන්න බෑ. සෝවාන් ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට වමනා කරන ධර්මයේ තමයි අපි කියන්නේ. එතකොට කෙනෙක් අහන්න ඕනේ චතුරාර්ය සත්‍යයට වමනා කරන ධර්මයයි. ඒ අහලා යාට තියෙනවා නම් නුවණින් මෙනෙහි කරන හැකියාව කියන්නේ මෙනෙහි කරන යනවා. ඒක නවත්තන්න බෑ.
ඇයි ධර්මය යෝනිසෝ මනසිකාරයේ වැඩ කරනවා ධර්මය යෝනිසෝ මනසිකාරයේ වැඩ කරන එක ස්වභාවික දෙයක් යෝනිසෝ මනසිකාරය නැත්තම් ධර්මය කොච්චර කතා කළත් වැඩ කරන්නේ නැහැ එතකොට අපි යාට දෙන්නුන් ඔප්ෂන්ස් මොනවද ඔබට තව බේරෙන්න තියෙන තැන් ප්‍රඥාවත් දියුණු වෙන්නේ නැත්තම් අපිට තව මොනවද තියෙන තැන් මේක බේරිලා යන්න එතකොට බේරිලා ඔන්න එනවා ඉස්සරහට මොකද්ද දෙවියන් අතරට යආගත්තොත් හරි ඊට පස්සේ අපි බලනවා දෙවියන් අතරට යආ ඇයි දිවියන් අතරට යආ ගන්න ඕනි දිවි ලෝකේ මාර්ගඵල ලාභින් ඉන්න නිසා එතකොට මේ දිවි ලෝකේ යන්න කෙනෙකුට බලන යන්න තියෙන්නේ කොහොමද යා එතකොට අපි තේරුම් ගන්නවා යා යන්න තියෙන්නේ සිත පහදවා ගැනීමෙන් එහෙනම් වර්තමානයේ අපි මේ ධර්මයේ මෙනෙහි කිරීම ධර්මයේ ඉගෙන ගැනීමල්ලේ ධර්මයේ හැදෑරිල්ලේ ධර්මයේ පුරුදු කිරීමල්ලේ මූලික ඉලක්කය මොකද්ද පළවෙනි ඉලක්කේ සිත පහදවා ගැනීම හොඳට මේ හිත පහදවා ගත්තොත් ඒක හොඳට මතක හිටිනවා පිහිට තින්නේ මේකේ කියලා මතක හිටිනවා දැන් බලන්න එදා අහඹු ලෙස භාග්‍යවතුන් වහන්සේ මොන ගැහුණු උපකට උපක ආජීවක ඇහිවේ තමුන්නාචාරී ලස්සනයි හරි සාන්තයි තමුන්නාසිකේ ගුරුවරයා කවුද ඒ අහපු දෙයට ඇතිවෙච්ච පැහැදීම හිත ඇතුළේ වැඩ කරපු තාලෙ දැක්කද ඒ වගේ හොඳට පහන් සිටින් බුදුරජාණන් වහන්සේ කීර හොඳ පැහැදුණු සිතකින් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කෙරෙහි හොඳ පැහැදුණු සිතකින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කෙරෙහි හොඳ පැහැදුණු සිතකින් යම් ධර්මයක් ඉගෙන ගන්නවා ඉගෙන ගන්න පළවෙනි කාරණේ මොකද්ද සිත පහදවා ගැනීම දැන් ඒකෙදි මම දැන් අවබෝධ කරන්න ඕනේ කියලා දත්මි ටිකාගෙන මෙනෙහි කර ගන්න බෑ අවබෝධය එහෙම ගන්න පුළුවන් නම් ඉස්සලම් මම ගන්නවා එහෙම ගන්න බෑ අපිට ඕන ඕන හැටියට ඒක වෙන්නේ නෑ දැන් අපි කියමු බුද්ධ කාලෙත් සමහර විටියා මාර්ගඵල ලබන්න නැත්නම් රහත් ඵලයට පත් වෙන්න ආසාවෙන් පැවිදි වෙච්ච අය හැමෝම රහත්ුන්නේ සමහරු අනාගාමි වුණා තව භික්ෂුන් හිටියා සකදාගාමි වුණා තව භික්ෂුන් හිටියා සුවන් වුණා තව භික්ෂුන් හිටියා මාර්ගඵල ලැබුවේ නෑ මැරිලා ගියා ඉතින් භික්ෂුන් වහන්සේලාගේ තී වගේ වෙනස්කම් වුණා නම් භික්ෂුණීන්ගේ තී වගේ වෙනස්කම් උනානම් ඊළඟට උපාසක වරුන්ටත් තිබඳ වෙනස්කම් උනානම් උපාසිකවන්ටත් උනානම් මේ කාලේ භාග්‍යතුන් වහන්සේ ජීවමානව නැහැ එතකොට බුදුරජාණන් දැන් බලන්න දැන් ඔන්න ආ මේ කවුද මිහිඳු මහරහතන් වහන්සේ බොහොම ලස්සනට බුද්ධ වචනේ අපට දේශනා කරලා දුන්නා උන්වහන්සේගේ පුද්ගලික දේශනාවක් කියලා දේශනා කරපු මුකුත් නැහෙනේ උන්වහන්සේගේ පුද්ගලික කතා හරියට තියෙන්නේ පුංචි ගාථාවක් විතරයි සමනාමයම් මහරජ මහරජාණෙනි අපි ශ්‍රමණීය වෙමු ධම්මරාජස් ශ්‍රාවක ධම්මරාජයන් වහන්සේගේ ශ්‍රාවකේ වෙමි වෙමු තවේව අනුකම්පාය ඔබ කෙරෙහිම අනුකම්පාවෙන් ජම්බු දීපයි දහගත ජම්බු දීපෙන් පිටත් වෙලා මෙහි ආවා ඔච්චරයි තියෙන්නේ ඊතුරු සියල්ල බුද්ධ වචන බලන්නේ කොච්චර ලස්සනද කියලා. ඉතින් ඒ නිසා ඒ කෙරෙහි අපි හිත පහද ගන්න ඕනේ. ඒ පහන් සිතත් එක්ක අපිට බොහොම ලස්සනට මේ ජීවිතේ අර දැන් මේ පහන් සිත ඇති කරගත්තාම තියෙන වාසිය මොකද්ද? දැන් අපි ජීවත් වෙද්දී දැන් අපි ගත්ත ප්‍රඥාවන් නැත්තම් හිත පහදව ගන්නත් අමාරු නං. එහෙනම් හිතේ ස්වභාවය මොකද්ද? වහක් කිපෙයි වහ ගැටෙයි වහ ඇලෙයි වහ මුලා වෙයි වහ ඉරිසියාව හට ගනි වහ කුරෝධ හට ගනි වහ එකට එක කරයි මේ කෙලෙස් ටික තමයි මේ ජීවිතේ බලය අල්ලගන්නේ දැන් අපේ ජීවිතේ බලය කෙලෙස් විසින් අල්ලගෙන කෙලෙස් විසින් හසුරුවනවා නම් ওই මැද්දින් තමයි හිත පහදව ගන්නත් තියෙන්නේ එතකොට හිත පහදව ගන්න කෙනා
ගොඩක් දක්ෂ වෙන්න ඕනේ ඒකත් නෝනින් යුක්තව හිත පහද ගන්න මොකද හේතුව හිත පහදව ගන්න කියන හැංගීම් බර වෙලා හරියන්නේ නැහැ ඇයි හැංගීම් බර වෙලා තමයි අර කෙලෙස් ඔක්කොම හටගත්තේ රාගේ හටගන්නේ හැංගීම් බර වෙලා ද්වේෂේ හටගන්නේ හැංගීම් බර වෙලා මෝහේ හටගන්නේ හැංගීම් බර වෙලා මුලාව හටගන්නේ හැංගීම් බර වෙලා ඊර්ෂ්‍යාව හටගන්නේ හැංගීම් ඒ හැංගීම් බර වෙච්ච ගමන් කෙලෙස් වලට තමයි ඉඩ තියෙන්නේ ඒ සද්දාපැත්තට හැංගීම් බර වෙන එක හරි අඩුයි කෙනෙකුට දැන් සාමාන්‍යයෙන් හැංගීම් ඉරිසියා සාගත කෙනෙකුට හැංගීම් බර වෙච්ච ගමන් කෙනෙක් දකිනවා තමන් ඉරිසියා කරන තමන්ගේ ඉරිසියාවට ලක් වෙච්ච නෝන කෙනෙක් කණ්ණාඩි දෙකක් දාගෙන යනකොට අපේ අරකි කණ්ණාඩි මාළයක් දාගෙන යනවා එතන පේන්නේ කොහමද යාට හැංගීම් බර වෙලා කණ්ණාඩි දෙකක් පේන්නේ නැහැ කණ්ණාඩි මාළයක් දාගෙන යනවා එක මාළේ බෙල්ල දාලා තියෙනවා අපි අර බලපන් බෙල්ල වැහෙන්න රත්තරන් ඒකවලල්ල යතේ තියෙන්නේ දකින්නේ කොහොමද අපේ අති මැණික් කටු ඉඳලා උර හිසට වලලු දාලා හැංගීම් බර වෙලා එතකොට මේ හැම එකක්ම උදව් කරන්න මොකේද අර කෙලිස් වලට උදව්ව ද්වේෂෙත් එහෙමයි රාගෙත් එහෙමයි ගැටීමත් එහෙමයි ඉරිසියත් ඉතින් ඒවා විසින් තමන්ව අසුරවනවා නම් ඔය අතරේ පොඩ්ඩක් හිත පහදි ඒ පහදින එකත් හැඟීමකම කොටසක් නං ඒ හැඟීමකම කොටසක් වෙච්ච පහදීම අර කෙලිස් බලේ මැඩලන්න බෑ හොඳට තේරුම් ගන්න මේ කියන එක හැඟීමකම කොටසක් වුණොත් චිත්ත ප්‍රසාදය කෙලිස් බලේ මැඩලන්න බෑ හැඟීමක කොටසක් නොවි නුවණින් සැලකීමේ කොටසක් වෙන්න ඕනේ එතකොට ඒ ශ්‍රද්ධාව විසින් නුවණින් සලකන ශ්‍රද්ධාවක් වුණොත් ඊළඟ පාරය උපදින්නේ ගිනි පෙට්ටියයි ගිනි කූරයි අතේ අරන් මේ ආත්මේක නැත්තං ඊළඟ ආත්මෙත් නැහැ දැන් තේරුණාද කියලා අපි ඒ තේ නිසා අපි කොච්චරනම් මේ මේක අවබෝධයකින් යන්න ඕන ගමනක්ද ඒ නිසායි මේ පින් කරන ඒවා ධර්මයේ ඇසිරින ඒවා දැන් අපි ගත්තොත් ඔන්න භාග්‍යතුන් වහන්සේගේ හිත පහදින ඒවා මේවා අපි අර්ථයක් කරා යන විදියට හරි ගස්ස ගත්තාම සීකර කර අපිට සතුට වෙන්න පුළුවන් අන්න ඒ විදියට මේ ජීවිතේ තුනුරුවන් කෙරෙහි සිත පහදවාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරන ගමන යන්න අපිට වාසනාව ලැබේවා. හඬන වැල පෙන සැලෙන සිතේ දුක නැති වුණා හදන සසරක ගමන කෙලෙස් මුල් වෙනසුනා නිවන සැනසුම රැඳුන ලොවක යලි නොමරැඳෙන අරහන්ය මගේ බුදු පියාණන් වහන්සේ සාදු සාදු වඳින් ඒ බුදුන් වහන්සේ අසානෙති අමාසුව සිතාගත හැකි වුණා පතාගෙන ආවිලස Lord.
තතු වෙට වුණා ලබා සම්බුදු නුවන අමාසද හම් දෙසන සම්බුදුය මගේ බුදු පියාණන් වහන්සේ සාදු සාදු වඳිමි ඒ බුදුන් වහන්සේ සිතන විට සැනසිලා නිවන තුල නැවතිලා වඩින විට හිඳින විට සිත සමාහිත වෙලා හිරු මඩල සේදිලෙන චරණ විජ්ජානුවන නැනවත් මගේ බුදු පියාණන් වහන්සේ සාදු සාදු වඳිමි ඒ බුදුන් වහන්සේ සොඳුරු ගමනක් වඩින සුපිපිසිය පත්මෙවෙන දකින විට සිත් නිවෙන ලොවට සිසිලස සදන ඒ නිවන් මග වඩින සුගත බුදු ගුණ දරන සුන්දරයි මගේ බුදු පියාණන් වහන්සේ සාදු සාදු වඳිමි ඒ බුදුන් වහන්සේ නොදැන තම තම ලෝක විඳින කරදර නීක සිඳිනු බැරි දුක සෝක ලෝ සතුන් දුටු සේක ලෝක දුක හඳුනාගෙන ලෝකයින් එතෙර වුන ලෝක විදු මගේ බුදු පියාණන් වහන්සේ සාදු සාදු වඳිමි ඒ බුදුන් වහන්සේ අකීකරු දෙව් මිනිස් හානොයෙක් සැඩ පිරිස් සමිඳු සෙවනට පැමිණ සදා දමනය වුණා
අනුත්තර පුරිසදම් සාරති ගුණින් යුතු තෙදවත්ය මගේ බුදු පියාණන් වහන්සේ සාදු සාදු වඳින් ඒ බුදුන් වහන්සේ ලොවේ භව දුක නිවන විවේකය ඇති කරන දෙව් මිනිස් සතුන් වෙත අමාසුව පතුරුවන නමින් සත්තාදේව මනුස්සානංසේක කාරුණික මගේ බුදු පියාණන් වහන්සේ සාදු සාදු වඳින් ඒ බුදුන් වහන්සේ රකින්නට ගුණදහම් කරන්නට සිත පහන් නිවන්නට භවගිමන් දෙසු සදහම් නිවන් බුද්ධ යන ගුණින් යුතු මහානුවනකින් යුතු නැනවත්ය මගේ බුදු පියාණන් වහන්සේ සාදු සාදු වඳින් ඒ බුදුන් වහන්සේ කාරුණික හදින් යුතු සීල ගුණ කඳින් යුතු සමාහිත සිතින් යුතු මහානුවනකින් යුතු සියලු බුදු ගුණ දරන නිවන් සුවයම සදන භගවත්ය මගේ බුදු පියාණන් වහන්සේ සාදු සාදු වඳින් ඒ බුදුන් වහන්සේ සාදු සාදු වඳින් ඒ බුදුන් වහන්සේ සාදු සාදු වඳින් ඒ බුදුන් වහන්සේ ඒ භාග්‍යවත්තු අරහතු ගෞතම නම්මෝ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ
ඒකාන්ත වශයෙන්ම අරහං වනසේක සියලු රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කළසේක විතරාගීසේක විතදෝසිසේක විතමෝයිසේක බුදුරජාණන් වහන්සේ අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විජ්ජාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝක විදු වනසේක අනුත්තරෝ පුරිස ධම්මසාරථි වනසේක සත්තාදේව මනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක දස බලධාරී වනසේක විසරද ඥානී වනසේක මහාකාරුණික වනසේක ගෞතම නම්මෝ ඒ බුදුරජාණන් වහන්සේ මාගේ ශාස්තෘන් වහන්සේ වනසේක මාගේ ශාස්තෘන් වහන්සේ වූ ගෞතම නම්මෝ සම්මා සම්බුදු රජාණන් වහන්සේ අරහං වනසේක රහතන් වහන්සේ නමක් වනසේක සම්මා සම්බුද්ධ වනසේක ගුරුපදේශ නැතිව තමන් වහන්සේ විසින් උපදවා ගන්නා ලද විශිෂ්ට වූ ඥානයෙන් යුතුව චතුරාර්ය සත්‍ය ධර්මය සත්‍ය ඥාන වශයෙන්ද කෘත්‍ය ඥාන වශයෙන්ද
कृतज्ञान वसयेन्द आकार दोलोसकिन युतुव परिवारत तुनकिन युतुव अवबोध कलहिन सम्मा संबुद्धवन सीक अनंत बुदुनुवनिन्हा उतुम चरण धर्मयिन युतुहिन विद्या चरण संपन्न वन सीक सुंदर निवनट पेमिनिहिन सुगत वन सीक सियलु लोकयन अतेंबुलक से अवबोध कोट ए सियलु लोकवलिन निदहत्सु निसा लोक विदुवन सेक नुवनति देव मिनिसुन दमनय किरी महिला अनुत्तर ऊहिन अनुत्तरो पुरिस धम्म सारथीवन सेक नुवनति देवी मिनिसुन गे एकम शास्त्रून वहांसे वनहेन सत्था देव मनुस्सानं वनसेक अवबोध कुट वदाल धर्मय अन्यांतद अवबोध करवु निसा बुद्ध वनसेक में सियलु गुणयांत आग्रव वैद सिटी निसा भगवा वनसेक में से अनंत गुणयति बुदुरजानन वहंसे सादर गौरवयन मम सरण यमी दिवनुवद मम सरण यमी दिवनुवद मम सरण यमी साधु साधु साधु